जीवनीय आहार्य स्वामी वहांसी अभी जो तुम्हारी सविशेष मैं आकार संधान वेनवा स्वामी वहांसी नेमति दिव्य भोजनीय जीवन दहायक आहार्य ममय मावित फेमिनिन यमिक वेद ओहट सागिनी नवन्ने माधान यमिक वेद ओहट किसी कालिका पिपासे नवन्ने मा कीले सोबम ओब मा दुटु नमुत मा नो अधान न हुय प्यान वहां से मट देन सियालोम मा वेतट फेमिनेती मा वेतट फेमिनेना मा किसी सेत इवत नोदमी मा स्वर्गीन पहाल उ ये मा गेम कैमेत कर्ण पीनीस नोव मा इवा वधाल तेन वहां से कैमेत कर्ण पीनीस स्वामी वहां से जीवन आहार्य स्वामी वहां से नेमति जीवन आहार्य लभागान किसी के नेक किसी कालिक पिपास नवीन बाबत सागिनी नवीन बाबत देववचन तुल सदाहन बिनवा दिव्य सप्रसादय मिलोके विस्मितम प्रातिहार्याय किसी दु दामक नेति महा पुदुमाकार आहार्य बलवेगीय दिव्य सत्प्रसादयाय अति शुद्धो दिव्य सत्प्रसादय तुलिन जिज्वहंसेव पिलिगनीम अप किसी विटेक अतः पशु नोकलयुतुय अपट विश्वास करन्नट अपहासुम देय मे दिव्य सत्प्रसादयाय कोहमद मे दिव्य मे पूपयाक्तुल मे आहार्यक्तुल स्वामी वहांसी वेडसिटिन्ने कियला सुदो दिव्य सत्प्रसादे कियन्ने आत्मे आहारे सह जीवितयाय अपगे मेलव वंदनावे आध्यात्मिक शक्तियाय असट नोपेनेन असट गोचरय करगन्नट बेरी महापुदुमाकार बलवेगीय दिव्य सत्प्रसादयाय अवगे मेलोव वंदनावि आध्यात्मिक शक्तियाय अवगे विशुद्धीय सदहा आहारयाय अंतिम दवसेदी जिस वहांसे विसिन्म नैमत जीवितेट नेगेटिव जीवितेर नेगेटिव वन लबन भावट अपगे सहाति के आई दिव्य सत्प्रसाद वाहन से वीम जिस वाहन सेट अपतुल जीवती मटे है कि आवले बीम आई अपतुल अपे आत्मे तुल जीवती में शरीर ये तुल जीवती में है कि आवले बीम आई देवदूतयांगे सा शुद्धवान्तयांगे सतुटाय वंदनावाय सदा
කල් ජීවනය සඳහා සහතිකයයි. සුදෝ දිව්‍ය සත් ප්‍රසාදය ජිස් වහන්සේ වීමයි. ලෝකේ සුපිරිම ආදර කතාව දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ වීමයි. දිවෙන් වහන්සේගේ උතුම්ම යහපත දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ දිවෙන් වහන්සේගේ ප්‍රේමයේ සැබෑ සාක්ෂිය දිව්‍ය භෝජනයයි. සන්තුරින්ගේ සුදවන්ත ජීවිතේ පෝෂණයයි. නිහතමානීකමේ උච්චතම අවස්ථාවයි. දිවෙන් වහන්සේ සහ මිනිසා හමුවීමේ ස්ථානයයි. අපට ඕනෑම මොහොතක හමුවන්නට පුළුවන් දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ මිනිසයන් සහ උන්වහන්සේ හමු වෙන අවස්ථාවයි ස්ථානයයි. ජේසුස් ජිස් වහන්සේ නිසා අපට ජීවත් වීමට හැකි ආහාරය වීමයි. උන්වහන්සේ අපගේ පෝෂණයයි. අධ්‍යාත්මික ආත්මේ පෝෂණය දිව්‍ය සත් ප්‍රසාද වහන්සේයි. අපේ කාලේ ස්වර්ගීය මන්නාව එදා ස්වර්ගයෙන් වැස්සා වූ මන්නා වැළඳු අපගේ ආදි පියවරුන් ඒ අය මන්නා වළඳා ඒ අය මිය ගියා. නමුත් දිව්‍ය භෝජනේ වළඳන කිසි කෙනෙක් නොමැරෙන බවයි සඳහන් වෙන්නේ ස්වාමින් වහන්සේගේ වචනය තුළ. සුදෝ දිව්‍ය පූජාව අපට සුදවත් කිරීමයි දිව්‍ය සත් ප්‍රසාදය. සහෝදර ප්‍රේමයෙන් අප එකට එකම භෝජනයක් එකම පාත්‍රයක් එකම මංගල භෝජනයක් වළඳන එකම අවස්ථාවයි එකම පූජාසනයක් වටා රැස්වී වළඳන භෝජනයයි. දිවෙන් වහන්සේගේ ප්‍රේමය මනුෂ්‍ය වර්ගයාට සැබවින්ම විදහා පෑවේ දිව්‍ය සත්ප්‍රසාදයෙන් තුලයි. කෙලෙස් නිවාරණය කරන්නේ දිව්‍ය සත්ප්‍රසාදයයි. ගුණදහම් වඩන සරුබිමයි. අප තුළ දිවෙන් වහන්සේගේ වරප්‍රසාදේ පෝෂණයයි. එදා අන්තිම රාත්‍රී භෝජනයේ සිට අද වසර 2025ක් දක්වාම තවමත් රැකෙන දිව්‍ය භෝජනයයි. ආශ්චර්ය මොහොත අද දක්වාම එදා සිට පැවතේන ඒ සම්ප්‍රදායයි ඒ දිව්‍ය භෝජනයයි. අප තුළ දිවෙන් වහන්සේගේ වරප්‍රසාදයේ පෝෂණය අපගේ ශරීරයේ මනස හදවත සහ ආත්මය තුළ වැඩවසන දිව්‍ය ශක්තියයි. දිව්‍ය භෝජනය නොමැතිව කිසි කෙනෙකුට ජීවත් වන්නට පුළුවන්කමක් නැහැ. මන්ද මා වළඳන තැනැත්තේ සදාතනික ජීවිතය හිමි කර ගැනීමයි. දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ ලබන සෑම කෙනෙකුටම උන්වහන්සේගේ ඒ දිව්‍ය භෝජනයේ පෝෂණය ආත්මිකාකාරයෙන් අප ලබා ගන්නවා. මා වළඳන තැනැත්තේ සදාතනික ජීවිතය හිමි කරගනි. බැවින් අපි උන්වහන්සේගේ දිව්‍ය භෝජනය හැකි සෑම අවස්ථාවකම ලබාගත යුතුයි. ඒ තුළින් අප පෝෂණය විය යුතුයි.
ස්වර්ගීය භෝජනය දිවදූතයන්ගේ භෝජනය දිවදූතයන්ගේ නමස්කාරය දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ උන්වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේ තුල අපට තබාගිය ඒ විශේෂ ආදරේ සංකේතය දිව්‍ය සත්ප්‍රසාදයයි බැවින් අපි වහන්සේට අපගේ නමස්කාරය අපගේ වන්දනාව අපගේ ප්‍රශංසාව අපගේ මේ නිවස තුල වැඩ වසන වැඩ සිටින වහන්සේට වහන්සේ නැමැති දිව්‍ය භෝජනය දෙස අපි බලමින් දිව්‍ය ප්‍රසාද දෙස බලමින් අයි මෙසේ වහන්සේට අපගේ ප්‍රශංසාව අපි ගායනා කරමු
මාර්ගයෙන් පූපය ඔවුන් දිවාව දහලසේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇතිය ඒ අඥාන් කරම්ම අවගේ දෙවි ස්වාමිනී ස්වර්ගයෙන් පහළ වූ පූපය බෝහන්සී අපට දුන් සේක් වේද මේ ආහාරේ ශක්තියෙන් ජීවත් වේ බෝහන්සේගේ ජීවනය ලැබ බෝහන්සේගේ පුත්‍රයාණන් නැවත ලෝට වඩින දිනදී බෝහන්සේගේ මහිමෙන් සැරසී මරණින් නැගීමට අපට වරම් දුන වෙනව මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා